ලුණු පිළිබඳ ප්‍රශ්නෙක හිටිය දැන් ඒ ප්‍රශ්න ගැන තාමත් කට්ටිය කතා බහ වෙනවා. ඍතු එකපාරට අහන කුමාරියම්මගෙන් ලුණු වල ප්‍රශ්නයක් තියෙනවද කියලා. කුමාරි අම්ම කියන නෑ මම ලුණු බලන්නේවත් නෑලු. ඒ තරම් විශ්වාසයි. කෑම් වලට දාන ලුණු. හරි. දැන් කොච්චර කාලයක් තිස්සේ කෑම් හදනවද? අවුරුදු 35ක් විතර. 35ක්. ඔව්. ඒ අත්දැකීම තියෙනවා. ඔව්. ඍතුට සාමාන්‍ය ලුණු බලන්න පුළුවන් නේ? ඍතු කවදාකවත් බොරු කියන්නේ නැහැ කියලා මම දන්නවා. යමට උයන්න පුළුවන්. උයන්න පුළුවන්. මම දන්නවා. ඇත්තටම ඍතුට රහට උයන්න පුළුවන්. මේ ඉස්සර අපි දෙන්න එකට වැඩ කරද්දි කැමෙන් හදන් එනවනේ. ඒක එයා කනවා. හැබැයි කන්න බෑ. තලගලට නම් මේ ප්‍රශ්නේ ඇත්තටම නැතුව ඇති නේ. ලුණු හොඳටම බලනවා කියලා. මොකද්ද? ලුණු කැම් වලට. ඉතින් ඔය ලුණු බැලතේ. බලන්න තාමයි. මොකද්ද මේ කේස් එක? දිව්‍ය ප්‍රශ්නයක්ද ලුණු? නැහැ අනේ ඉතින් මොකද දැන් අහන්නේ? ඇයි එච්චර වෙලා ලුණු එච්චර මේ මත හරිද අඩුපාඩු තියෙනවා කියලා බලා ගන්න බැරි? ඒ සමහරක් වෙලාවට මේ එකවර දෙමර පස්සේ මට අමතක වෙනවා ලුණු දැන් කි. තාමත් කොච්චර මේ අමතක වෙනවද කියන්නේ වැඩිපුරම කියන්නේ මගේ ආදරණීය ස්වාමි පුරුෂ වැඩිපුරම කන්නේ ලුණුලු. අයිඩි නුණතාවේ වැඩි වෙලාලු තියෙන දැන් අයියාගේ. නුණතාවේ. නුණතාවේ අයිඩි වැඩි වෙලා තියෙනවා කියන්නේ. අයියෝ. නෑ ඉතින් කියන්නේ දැන් වැඩ ගොඩක් එක්කනේ බබාගේ වැඩත් එක්ක ඉතින් දැන් උදේට යුද්ධය යන යා නැගිටින්න කලින් මං නැගිටලාදී වැඩ ඔක්කොම ඉවර කරන්න ඕනේ. ඉතින් දඩබඩ ගාලා හදද්දි සමහරක් වෙනවට ඉතින් එයාගේ කෑම එකටම තමයි එම වෙන්නේ. එයා මස් මාළු කන්න නැති නිසා එයාට වෙනම හදනවා. ඒක තමයි කියන්නේ හැබැයි රක්. එයා මස් මාළු කන්න. එයා මස් මාළු කන්න නැති නිසා එයාට වෙනවා. ලුණු වැඩි ඉන්නේ ලුණු ටිකක් කන්න කියන්නේ. ඊට වඩා හොඳ හිරේ ඉන්නේ. එයාගේ කෑම එකටම තමයි එම වෙන්නේ. ඉතින් වැඩි ආදරෙට හොඳම වැඩේ වෙන්නේ දැන් විරාමය තුල අපි කතා වුණා නේ මේ ලුණු ප්‍රශ්නේ කාගේද කියලා. එයාත් කිව්වා කාගේද ප්‍රශ්නේ. මම උපදේශයක් දෙන්න දෙවැඩි ටිකක් හැටියට. වැඩි ටිකක් දෙන්න බලන්න. ඔයා ලුණු දාන්න කලින් චුට්ටක් කටේ ගාලා බලන්න කලින් දැම්මද කියලා. නෑ එහෙම බලලා ඉවරුනාමත් පස්සේ ආපහු දානවලු ලුණු නෑ කියලා. ඒකනේ ප්‍රශ්නේ. ඒකට විකල්පයක් නැද්ද අත්‍තරම? දිව්‍ය ප්‍රශ්නයක්ද? අයියෝ යා තමයි දන්නේ තලගලගේ දිව්‍ය ප්‍රශ්න ගැන අපි නම් දන්නේ නැහැ.